वेलकम टू कैंडी प्रॉपर्टी इतिहा अदा तपि वाला होगी आवा तवा अलुत वीडियो की अदापि वाला अरगिन आवा पर्चे दहाक पुंची इडम अग्न विस्तार इथिंग गोड़ा दिन कपड़ी दिब अभी दाल तीन गोड़ा किडा प्रमाण लुकुई ऐ थिंक अपट पुंची इडम करंगे गोड़ दिन कपिंग इली मकल दिब इथिंग अदापि अरगिन आवा पिली तला प्रदेश पुंची इडम पर्चे दहाक इतिहा बलो विस्तरे को खेला इधर पेना मम्मी इन दें कुल पारे गडला दिन हंदी ऐ थिंक मेन मेतनी गडला दिन एंड तीन पारे तम अभी एंडमट एत मेक पीटल तीन गडला दिन हंदी पर्ण पट्टी पारे गिहाम तीन कहबे हंदी कहबे हंदी वंपेत तीन वेटास पारक इध मेन मे पारे तम इडम पीटल तीन इथिंग दंग अभी मे अन्नी गडला दिन पारे थिंक मेके कुलमूर पारे मीटर अटसीय हरियटम गडला दिन पारे इनकोट अभी हमेणुआ गडला दिन पंसल पंसल गाव मेन मेतन तीन तुम हंदी दकुन पेट पर्ण पट्टी पारे तम अभी अंडोणी දැන් ඉඩම බලන්න ඉතින් ගඩලා දිනේ හන්දියේ ඉඳලා ඒ කියන්නේ ගඩලා දිනේ පන්සල ගාව මෙතන අපි පහු කර මෙතන තුම්මන් හන්දියේ ඉඳලා මීටර 500ක දුර පර්ණ පට්ටිය පාරේ යනකොට මෙන්න මෙතනදී හම්බෙනවා කහඹ හන්දිය. ඉතින් මෙතනින් වම් පැත්තට ගියොත් එහෙම පොල්වත්ත තැන්න බූවැලිකඩ පැත්ත තමයි වැටෙන්නේ. එතකොට කෙලින්ම පර්ණ පට්ටිය පාරේ මෙතනින් නම් කහඹ හන්දිය ළඟින්ම මෙන්න මෙතනින් වම් පැත්තේ තියෙනවා කහඹ මෙතන හන්දියේ පෝස්ට් ඔෆිස් එක කහඹ සබ් පෝස්ට් ඔෆිස් එක. ඉතින් මෙන්න මෙතනින් ඇතුළට තියෙන පාර තමයි වැටස්ස පාර කියන්නේ. ඉතින් මෙන්න මේ පාර දිගේ තමයි යන්න ඕනේ. එතකොට පර්ණ පට්ටිය පාරේ ඉඳලා මේ පාරේ සාමාන්‍ය මීටර 200ක් 200කුත් නැහැ සාමාන්‍ය මීටර 150ක විතර වගේ දුරක් එනකොට ඔයාලට හම්බෙනවා වම් පැත්තට හැරෙන්න තව පාරක්. මෙන්න මේ තියෙන්නේ ඒ පාර. ඉතින් මෙන්න මෙතනින් වමට තමයි යන්න තියෙන්නේ. මේ පාර දිගේ ඉස්සරහට යන්න ඕනේ. මෙතන ඉඳන් සාමාන්‍ය මීටර 250ක විතර වගේ දුරක් තමයි ඉඩමටම තියෙන්නේ. ඉතින් මේ පාරෙන් කොහෙටවත් හැරෙන්නේ නැහැ. මේ යන්නව මේ තාර පාර දිගේම තමයි ඉඩමට යන්න තියෙන්නේ. මේ යන තාර පාරට මූණ දාලා තමයි ඉඩම තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ ටිකක් වැස්ස දවසක තමයි මම මේ ඉඩම බලන්න ආවේ. ඉතින් අවුව වැස්ස කියලා බලන්නේ අනිවාර්යෙන් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලගේ සිහිනයට යන්න අනිවාර්යෙන් අපි පාර කියනවා. ඉතින් සුන්දර වූ ලස්සන වූ භූමියක් තෝරගන්න ඔයාලටත් හැකියාව ලැබෙනකන් අපි ඉස්සරහට දිගින් දිගටම වීඩියෝ අරගෙන එනවා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන මේ පොඩ්ඩක් කන්ද වගේ තිනවා. කන්ද ගෙවෙන තැනම මෙන්න මේ වම් පැත්තේ තියෙන හිසිරම තමයි අපි මේ බලන්න ආවේ. හරි මම දැන් ඉන්නේ මේ ඉඩම ළඟ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේ පැත්තෙන් තමයි අපි ආවේ. එතකොට මෙතනින් ආවම මෙතනින් වම් පැතරත් එහෙම පාරක් තියෙනවා කොන්ක්‍රීට් පාරක්. එතකොට ওই කොන්ක්‍රීට් පාරටත් මායිම් වෙන විදිහට මෙන්න මේ පැත්තෙන් තියෙන තාර පාරටත් මායිම් වෙන විදිහට තමයි මෙන්න මේක තමයි. ඉතින් අද අපි ඔයාලට අරගෙන ආපු පර්චේස් 10 ඉඩම. ඉතින් ඔයාලට පේනවා දෙපැත්තේ ඉඩම් දෙකේම ගෙවල් දෙකක් හදලා තියෙනවා. ඉතින් ටිකක් උසින් තියෙන තැනක්. ඉතින් ලස්සනට පහළට තියෙන view එකත් එක්ක අල්ලලා ලස්සනට ඔයාලගේ සීන මන්දිරේ මෙතන ඉදිකර ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි පාරට මූණත තියෙන පැත්තෙන් දකුණු පැත්තේ මායිම. එතකොට වම් පැත්තේ මායිම ගත්තොත් අතනින් පහළට තියෙන කොන්ක්‍රීට් පාර තමයි ඒ පැත්තේ මායිම. ඉතින් මෙන්න මේක තමයි අද අපි ඔයාලට අරගෙන ආපු පර්චේස් 10 ලස්සන ඉඩම. ඉතින් ඔයාලට පේනවා පහළ නිවස ටිකක් තියෙන්නේ පහළ මට්ටමක. ඉතින් ඊ මට්ටමට උසින් ආය නිවසක් ඉන්නේ නැහැ. ඉතින් ලස්සනට ඔයාලට මෙතන මේ පහළ මේ නිස්කලංක බව නිවසට කියන්නේ හුලඟක් පව නිදහසේ හුලඟක් පව මේ විඳින්න පුළුවන් මට්ටමින් ඔයාලට ලස්සනට මෙතන ටිකක් උසින් සීන මන්දිරය ඔයාලගේ හදාගන්න පුළුවන්. දැනට ගස් විදිහට මේකේ කරාම්බු ගස් කීපයක් තියෙනවා. ඒතර පුවක් ගස් දෙකක් විතර තියෙනවා. ටිකක් ලොකු දෙල් ගහක් තියෙනවා. ඉතින් ඒව තමයි ගස් කොළන් විදිහට තියෙන්නේ. ඉතින් මෙන්න ඌ මේ ඌ සුන්දර භූමිය තමයි අද අපි ඔයාලට කැන්ඩි ප්‍රොපර්ටි විතින් අරගෙන ආවේ.
ඉතින් ගොඩක් දිනක අපෙන් ඉල්ලීමක් කරලා තිබ්බ පර්චස් 10ක විතර වගේ පුංචි ඉඩමක් ටිකක් අඩු මුදලකට හොයලා දෙන්න කියලා. ඉතින් ඒ අයට ආරාධනා කරනවා මේක ඇවිල්ලා බලන්න. මේක ඇත්තටම වටින කෙන නැතනම් මොකද මේක පරණපට්ටිය බස් පාරට තිතා මාසන්නේ තමයි තියෙන්නේ. සාමාන්‍ය මීටර 350ක 400 විතර වගේ දුරක් තමයි පරණපට්ටිය බස් පාරට තියෙන්නේ. ඉතින් ඒ නිසා පහසුකම් හැම දෙයක්ම තියෙනවා. හොඳට පාරවල් තියෙනවා. එතකොට ලයිට් වතුර ටෙලිෆෝන් කියන පහසුකම් සියල්ලකින්ම මේ පාරයිනෙම තියෙනවා. ඉතින් සියල් සපිරි සොඳුරු තැනක් තමයි මේ අද අපි ඔයාලට අරගෙන ආවේ ඔයාලගේ සොඳුරු සිහින මන්දිරයේ ඉදි කරගන්න. ඉතින් මේ තින්නේ ඉදමට වම් පැත්තේ මායිම් වෙන පාර. ඉතින් ඔයාලට පේනවා මේ පැත්තෙන් සාමාන්‍යයෙන් මේ තියෙන ඉඩමේ පිහිටීමත් එක්ක මෙතනින් පාර අයිනෙන් පොඩි බැම්මක් යනවනම් හොඳයි. සාමාන්‍යයෙන් අඩි 4ක විතර වගේ උසට මෙතනින් බැම්මක් ගියොත් එහෙම මේ සම්පූර්ණ ඉඩමම ෆ්ලැට් කරගන්න පුළුවන්. එතකොට ඉතින් ඇත්තටම ලොකු වටිනාකමක් තියෙනවා, ලොකු පෙනුමක් එනවා. ඇත්තටම ඉඩම මෙතන ලස්සනට ඔයාලගේ සීන මන්දිරය හැදුවාම ලස්සන පෙනුමක් තියෙන ලස්සන තැනක්. ඉතින් මේ පර්චස් 10ම මිල සටහන් කරොත් එහෙම ලක්ෂ 16ක් තමයි කියන්නේ. එතකොට ඒ කියන්නේ පර්චස් එකක් 160,000ක් තමයි වෙන්නේ. ඉතින් මේ සඳහන් කරලා තියෙන්නේ අපේ දුරකථන අංක. ඉතින් මේ අංකයට කතා කරන්න ඔයාලා මේක පරීක්ෂාවට එනවනම් මොකද මේ ඉඩමේ හිමිකරු ත්‍රිවිධ හමුදාවේ සේවය කරන කෙනෙක්. ඉතින් ඒ නිසා නිතරම කෝල් සාංශ කරන්න බැරි නිසා තමයි අපිට මේ ඉඩමේ වගකීම බාර දීලා තියෙන්නේ. නමුත් අපි කිසිම මේකට ගණන් තියලා දාන්නවත් ඒ විදිහේ කිසිම දෙයකට අපි සම්බන්ධ නැහැ. ඉතින් ඔයාලට හිමිකරුත් සමග ගාන සාකච්ඡා කරලා අවසානයේදී ඉඩම ගන්න කැමති නම් ඉතින් ඒ ගැන දුනු කතා කරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලන්න ඔයා අපේ කැන්ඩි ප්‍රොපර්ටි YouTube channel එක දැනටම subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට බටන් එක click කරලා අපේ channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එකත් එක්ක click කරන්න, like කරන්න, comment කරන්න, මොකක් හරි comment එකක් දාන්න. ඉතින් ඒ වගේම share කරන්න මේක තවත් කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් ඔයාලටත් කියලා ආදරණීය මතක් කිරීමක් කරන්න කැමතියි. ඉතින් මේ වගේ තවත් ඉඩම් පිළිබඳව නිවාස පිළිබඳව අපිට ගොඩාක් දෙනෙක් තොරතුරු කතා කරලා දීලා තියෙනවා මේ විදිහට පළ කරලා දෙන්න කියලා. ඉතින් මේ රටේ තියෙන කොවිඩ් තත්ත්වයත් එක්ක අපිට පොඩ්ඩක් යන්නෙන්න අපහසුකම් තියෙනවා. ඉතින් ඉතාම ඉක්මනින් අපි මේ වීඩියෝස් අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔයාලට. ඉතින් රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා කැන්ඩි ප්‍රොපර්ටිත් එක්ක දිගින් දිගටම. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න මේ කොරෝනා රෝගී තත්ත්වය නිසා ඔයාලත් හැමදෙනාම පරිස්සම් වෙන්න කියලා කරන ගමන් අදට අපි ඔයාලගෙන් සමුගණ්ඩයි මේ ලෑසි වෙන්නේ. ඉතින් තවත් අලුත් වීඩියෝකින් ඔයාලව නැවත හමු වෙන්නම්. එතෙක් ඔබට සුබ දවසක් වේවා සියලුම දෙනාට.